එක්ස්පෝ වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් වර්නට්ස්කි ප්‍රොස්පෙක්ට් නැමැති නෞකාව රුසියාවෙන් පිටත්ව තිබුණේ පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා. ජාත්‍යන්තර නෞක ගමන තත්ත්වවලට අනුව සැප්තැම්බර් 20 වැනිදා නැව කොළඹට ලඟා වී තිබෙනවා. කොළඹට ලඟා වී අදට දින 50ක් ගතව ඇතත් තවමත් එහි බොරතෙල් ගොඩ බෑමට නොහැකි වී තිබෙනවා. ඔක්තෝබර් 7 වැනිදා කංචන විජේසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවට මේ ගැන පැහැදිලි කිරීමක් කළා. අපි භාවිතා කරපු බොරතෙල් විශේෂ දෙකට අවශ්‍ය විදේශ විනිමය. අපි රුපියල් ටික තැන්පත් කරලා තියෙනවා. නමුත් විදේශ විනිමය නොමැතිකම නිසා අපිට තුන්වෙනි නෞකාව අපිට ගොඩ බෑ මේ කටයුත්ත කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි අද ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තා. ඒ පිරිපහදුව වහන්න. මේ පැහැදිලි කිරීමෙන් පස්සේ ඔක්තෝබර් 7 වෙනිදා සපුක ස්කන්ධ තෙල් පිරිපහදුව වසා දැමුවා. පිරිපහදුව වසා දමා දැන් මාසයකට අධිකයි. නැව කොළඹට ඇවිත් දින 50යි. වෘත්තීය සමිති හෙලිකරන ආකාරයට බොරතෙල් නැවට දිනකට ඇමරිකානු ඩොලර් 150,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට දැන් සිදුව තිබෙනවා. බොරතෙල් වර්ගයේ එස්පෝ කියන බොරතෙල් වර්ගය. හැබැයි තාම පිරිපහදු පරීක්ෂණයකට ලක් කරලා නැහැ. දින 50ක් වෙනකොට ඩොලර් 75 ලක්ෂයයි රුපියල් කෝටි 275 කෝටියයි. ඔරුගඩවත්ත ගබඩාවට මෙට්‍රික් ටන් 260,000ක් මේ මොහොතේ බොරතෙල් ගබඩා කරන්න පුළුවන්. 7.5ක ප්‍රමාද ගාස්තුවක් නැතුව සංස්ථාට බොරතෙල් ටික අරගෙන පාවිච්චි කිරීමේදී ගෙවීමේ ක්‍රමයට ක්‍රියාත්මක කරන්න පුළුවන්. තෝරාගත්තු කොමිස් සමාගම් වලට දෙනවා හිටපු ජනාධිපති අගමැතිවරුන්ගේ පුතුන්ගේ ජනතාවගේ මුදල් කොල්ලකාගෙන එව්වා විදේශවල සමාගම් කරලා තියෙන ඔහුගේ සමාගම් වලට ජනතාව ගසා ගන්න. 50 වෙනි දුබලයේ සබනනවා 50 වෙනි දිනේ බොරතෙලට ගෙනකොට ඩොලර් ලක්ෂ 75යි. මේක කොමිස් ජාවාරමක්. ඒ බොරතෙල් නැවේ මිලට වඩා මිලක් දැන් ප්‍රමාද ගාස්තු විදියට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න බැරි තත්ත්වයක් තුල මෙවැනි නැවකට ඩැමරේජ් විසිර ගෙවීම බරපතල අපරාධයක්. මේ සියල්ලම සැලසුම් සහගතව කරන කූටු උපක්‍රම පිරිපහදුව පාඩුයි කියලා ජනතාව තුල තහවුරු කරන්න, පිරිපහදුව වහලා දාන්න, නිමි නිෂ්පාදන දිගටම ගේන්න උන්ට බලපත්‍ර ලබා දෙන්න කූට සැලැස්මේ උපක්‍රමයක්. විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවට සභාගත කළ වාර්තාවේ දැක්වෙන්නේ නෞකාව ගෙවීම බලාපොරොත්තුවෙන් රැඳී සිටින බවයි.